මකද අපි දැ මගගම් මගග ඥාන දර්ශන විශුද්ධියට එනකං ධර්මය අදේශනා කල්ලතියෙන් ධර්මදේශනා සියකටාසන්න මනතා සියකට වැඩි වෙන්නත් පුළලා මට හරියට මතකන තරම් ප්‍රමාණයක් අප දිග හැරිය සති සතිය අනු පිළි වෙලට් मैं ධර්මය අවබෝධ වෙන්නන්නේ තනු පිළි වෙලට් යනු පිළිවෙලට අවබෝධ වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේම අනු පිළිවෙලක් දේශනා කළේ. එක කිවේ අනුපූර්ව ප්‍රතිපදාව තොර පිළිපදින්නත්වෝනි යනු පිළිවෙලට ඒක ආරම්භය තමයි ශීලය තොර සීලයෙන් පිරිසිඳීම සුද්දවීම පිරිසිඳීම හොඳටම පිරිසිඳුවීමට සීල විසිුද්දියකිීම විශුද්දිය කිව්වා සිතේ තියන මේ පංච නීවරණ නිවන වහන ධර්මතා පහ සිති බැහැර කරඩ ඕන නිවන්දකිඩ ඒ පහා සිත තුල ක්‍රියාත්මක වෙනතා කල් මෙලෝකෙ කිසික් කනෙකුට නිවන්දකින්නබ. එනිසා එ නි නිවන ආවරණය කරන ධර්මතා පහ අපි සිතින් බැහර කරන්න ඕනේ බැහැර කරල කියන කාලය තමයි සමාධි කාලය කියලා පැහැදිරි කරන්න සමාදී. එකැන චිත්තේක් ග්‍රථාවය සිතේ තැන් පත් බව සිත නොවිසිරෙන බව. එට තමයි සමාධිය කියන්නේ තර සමාධිය කියන්නේ ප නීවරණ සිතින් යඇත්වෙලා තියෙන කාලයයි ඒකාවට අපි කතාකලේ දිට්ටි විසුද්ධිය ගැන. දිට්ටි කියන්නේ දකිනවා කියන. විසුද්ධී ගැන සුද්ධ විසුද්ධි කියන්නේ වඩාල් පිරිසිදුව නිවැරදිව දකින ප එතනද අපි විිට්ටි විසුද්දේදී අපි වෙන් කරා ඇත්තු මේ ධර්ම දෙේ සන පරිවරෙන් හල යෙනවා තොර නාම රූප වසයෙන් බොදලෝකයේ ගණ්ඩ තියෙන්නේ ඒ ධර්මතා දෙකයි. ඒවගේ ම ෂස්්කන්ද පහකට බෙදල අප පෙන්නවා ආයතන දොළහකට බෙදල පෙන්නවා ධාතු දහටකට බෙදල පෙන්වා ඒවගේම දෙසිය එකකට බෙදල පෙන්වා. අරුණු දෙසය එකක් ත බෙදල පෙන් නොවේ කර ඒ දිිටි විුද්ධිය. දර්ශනය එතන දෙ අපි විසිද්ධ සුද්ද කරගත් සාාසත දිට්ටියයට හා උච්චේද දිට්ටියට නොවැට යනාකාරය පැහැදිලි කරා එසියලුම දිට්ටි වැරදි දැකම් වැරදි දර්ශන ඒ ශාසත හා උච්චේද කියන දිට්ටි දෙක තුළ ඇතුළත් බව අපි පැහැදිලි කල්ලා දුන්න පෙන්නල දන සාාසත කියන්නේ බවයෙන් භවයට යන දයක්තියන ස්තිර දෙයක්තියනවා කියලා ගන්න එකට ෙන ශාස්ත දිිට්ික අනාගත භාවයක් නෑ කියල ගන්න සිතුවිල්ලට කියන්නේ උ්චේද දීට්ටිය. තොේ දිට්ටි දෙකෙන් බැහැරව මේ කොටස් දෙශයා එකක් බෙදල වෙන්කල්ල පෙන්නවා ඒ කොටස්වල ක්‍රියාකාරිත්තය. එවගේම කංකා විතරණ විශුද්ධිය දපීංකා කියන සැකිය අවිශ්වාසය මොකද තවදුරටත් වී නො අපි දන්න මේ කොච්චර බණකිවත් තවදුරටත්ී නො මම මද මම නෙමයිද. කවද කවරවෙක් කොහොම වුණාද අධි වශයෙන් තවමත්ව නවා එතමා අවිද්‍යාව හැටිය ඒ සැකිය නැති කරගන්න න සැ විු විසුද්ධ කරගන්නට පිරි සිදු කරගන්නට ංකා විතරණ විශුද්ධි අතරවෙන එක. තරේ අපි පැහැදිරි කරා හේතු පල ධර්මතාවයක් තුළේ. ඒකාාවට අපි දේශනා කරේ මක්්ගම් මක්ග ඥාන දර්න විුදග. මම් මග නොමග කැනෙ නොමගට යන්නේ නැතුව නිවැරදි මගට න නිවන කරා යන මග අයි සසර කරා යන මගට නොවැටී මොකද සස්සර මගන අප යාවි තව නිවන් මගට අවතීරණ වුණ ඉනැහෙන් එක මග නොමග වෙන්කරගන්න තැන තමයි මගගම් මග ඥාන දර්ශන විසුද්ි ඥාන කන නුවන දර්ශනය කැන දක්කිනවා විශුද්ධි කියැනෙ පිරිසිදුව මග නොමගග නුවනින් දකිනවා ඉතාමත්ම පිරිසිදුව විසුන්්දිී ඒකට කිව්වා මක්්ගම් මගග ඥාන දර්ශන විසුද්ිය. එතන ඉදල තියෙන්නේ අරිහත්වයට යනකම් රහත් වෙනකම්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාත්තුන මෝලික කරගෙන කෙලෙස් ප්‍රහාාණය කරන ආකාරය. මොකද අපි ඉස්සෙල්ලාම ප්‍රහාාණය කරගන්න ඕනි කෙලෙස් පස්සේ තමයි ස්කන්ද පරිනිර්වාණය සිද්ධවෙෙන්. ඉස්කන්ධ පං්චකේ ක්‍රියාව නවතින්නේ ඉට පස්ස. කෙලෙස් ප්‍රහාාණය නොකරනතා කල් මේ ස්කන්ධ පංචකේ ක්‍රියාකාරරිත්‍යය භවයෙන් භමට යන. නාම රූප වශයෙන් යනවා එම නැත්න රූපස්කන්දය විතරක් යනවා සංයතලේ. නාමස්කන්දය විතරක් ක්‍රියාවතියෙනවා අරූපාවිච්චර බ්‍රහ්මලෝකබල. සෑමතනකම නාමරූප දෙක ක්‍රියාවලියක් තියෙනවා වඩා අරිහත්තයට යන කම්ම අපි අනිත්‍යදුක අනාත්ම වශයෙන් මෙන කරන අතර අපි හොඳ කල්පනාවේ හොඳ කල්පනාවට කිව්වා සම්ම සති කියර සීය හොසි යෝනිස්සෝ මනසිකාරය මනා නුවන මේ ධර්මතා දෙක එෙක්ක තමයි අපි ආවේ සීල විුද්ද දළම ධර්මතා දෙක බැහර කරන්න බැහැ අරිහත්වයට යනකම බැහර කරන්න බෑ අරිහත්වයටග හිල්ලත් මේ ධර්මතා දෙක තමයි ක්‍රියාත්මක වන්නේ මොකද සතිය හා නිස මනකාරය ොා අරිහත්වයට යනකම් මේ කෝනි එකයින් කල මේ ගමන ඇන්න බෑ සි කෙනෙක් දිය කෙනෙක් නෑ සතිහා යෝනිස මනසි කාරය කියන ධර්මතාාවයින් හැම අරිහත්වයට ග්‍යාඩ පස්ස ඒත් ක්‍රියාත්මක වෙනා නමුත් අපක පැත්තකින් තියන්නක් පුළන් ගැටුවන්න්නේ අවබෝධ ලබාගතර පස්සේ නිර්වාන අවබෝධ චතුාරි සත්්‍යය අබෝධ කරගතර පස්සේ ධර්මතා දෙකා ඒත්‍ර අත්මක වෙනවා එනං මගමග ඥානදර්ශන විසුද මග නොමත් තොර අනිත්‍ය දුක්කානත් අනිත්‍ය වශයෙන් මෙිනෙහි කරනයි අපට තාම නිත්‍යය කියන සඥාව තියෙහි දුකයි කියමිණහි කරන්නේයි සැපයි කියන සං්ඥාව තාම මනසය අනුගත වෙලා තියෙන නිසා. අනාත්මයි කියලමිනහි කර නියයි ආත්ම සංඥාව තාම මනස්ස අනුගත වෙලා තියෙන නිසා. තර නිත්‍යයි සැපයි ආත්මයි. සුබයි වසය තුර නිත්‍යයි සැපයි ආත්මයි කියලා ගටන්න කෙනා සුභවසයන් තමයි දකින්නේ අනිත්‍යයි දුක්කයි අනාත්මයි කියල මනස්්‍යට නිවැරදිව දර්ශනය වුල දකින්නේ ආසාමෙන් පරිහරණය කළ යුතු දෙවල් හැටියට නමි. සුභවසයන්නේ අසුබවස. එක මේ මවිදෙන් ඕෝන කියන සිතුවිල්ල තමයියෙන්නේ. මොන ධර්මතාවෙන්ද මිදෙන් ඕනි කන්ද වේදනාස්කන්ද සං්ඥාස්කන්ද සංස්කාරස්කන්ද විඤ්ඥානස්කන්ද. මෙන ඉස්කන්ද පහෙන් මිදන්න ඕෝ ගැලවෙන්න ටෝනි. මේ ක්‍රියාකාරිත්තය නවත් අන්න ටෝනි. කියන සිතුවිල්ලට අපේ මනසෙන් ෝනි. අන්න එතැනේ දලා තොට නිවැරදිව අනි්‍ය. ත අනිත්‍යයි කියලා මෙනහි කරනකොට අපි දැ. ලෝක සිදුවෙන ක්‍රියාවලියය තුළ අපි අනිත්‍ය දකිනවා ද මේ දවසල වහිනවා කඳු නාය යනවා එතු ඒතුළින් අපට අනිත්‍යය දකින්න පුළුවන් ප්‍ර ගංවතුර ගලල ජෙවල්දොරවල් කඩාගෙන බිඳගෙනයා ඒවත් අපි අනිත්‍යය දකින්නට පුළුවන් නිත්‍යන මේවා නිත්්‍යය කෙන. එවගේ ගහක් ගස් සිදිරිලා වැටෙනවා දිරච්ච ගස් හොල්ලඟට පෙරල. තුළත් අප අනිත්‍යයි කියලා ඇහෙන්ද කළ තීරුණණය කරන්න පුළුව. නමුත් නිර්වාණ අවබෝධයට අවශ්‍යය කරන අනිත්‍යය කියන තුළ ප්‍රමාණවත් ඉන්නේ. අපට නිවන්න අවබෝධ කරගණඩ අවශ්‍යය කරන අනිත්‍ය කියන දර්ශනය තහවුරු කරගණ්ඩනං රූප වේදන සංඥා සංකාර විඤ්‍යාන කියන කොටස් පා හොඳට වෙන්ක කරන්නවා. න්න ඕ ප්‍රේවෙන් කරන අපි පැහැදිරි කල්ල දීලතින කරනු දෙසිය එකක් විසියාට කරූප වසයෙන් ගන්න පුළුවන් එය බිධාරම කරමේ පවයත්ව එක දන්නවා මහභූත හතරක්කා ඒ මහභූත හතර නිසා පවතින්නාව උපාදාය රූප විසි හතර අහලතිෙන දන්නවා එකඇනේ මහභූත හතර නිසා තමයි අර විසි හතරම පවන්නේ මහාභූත හතර පැවැත්මක් නැත්තං අර විසි හතර උපාදාය රූප විසි හතරම පැවත්තක් පැවැත්මක් ගෙනියන්න බෑ එහම් අපට එකක් එතනදි පැහැදිලි වෙනවා මේලෝකේ යම් රූප කියලා යම් දෙයක් නිර්මාණය වෙනවනන් සකස්සෙන වනන් ඒ මහාභූත හතරින් කියන කාරණෙ. තු අපි අනිත්‍ය කියන එක ප්‍රකට කරගඩ එකනි මනස්සිම් ප්‍රකට කරගඩ. හ දෙල වෙනස් වන සභාාවය ඒ කැඩන බිඳන පලුදුවෙන ඒ වෙනස් වනස්භාාවය හන් දෙක් කළ ඒ ප්‍රමාණවත්න ත මනසින්දකින දර්ශනය ප්‍රමාණත්යනවා කොහොමද අපි දන්නවා දරූපස්කන්දය ගත්තොත් හොඩස් පහයින ද හොඩස් පහෙන් අප ඉස්සල්ලාම ගන්න රූපස්කන්දය රූපස්කන්දය ඔබෙදන්න පුළුවන් විසි අටකර බෙදන්න පුළුව එම තත් දෙහකට බෙදන්නත් පුළුවන්. ත්‍රපි ගන්නවා දර උපස්කන්දය කියන එක තේරුමම මභූත හතරේ ක්‍රියාකාරිත්තය කියන එක එන වර්තමානයේ පටවිධාතු ඉපද බිඳිනවා අන්න අපි මෙනෙහි කරන තොරස්ට නිරන්තරයේ මෙනෙහි කරන්න ඕනේ අරුස් සතිය හා යෝනිසෝ මනසිකාරය උපකාර කරගෙන පටවිධාත ඉපද බිඳන ඒ ඉපද බිඳනම කිය ඉපද බිඳනම කියලා කියන්නේ එක ආයුෂ්‍යත් එක්ක තම අපි ගල පන්නේ. එතකට තමයි පද බිඳන බව දකින්නේ මනසින්.ඒකොර ආයුස්්‍යය ගත්තහාම අපි දන්නවා චිතක්ෂණ දාහතක්කට වඩ ආයශනය උපරිමතියන චිතක්ෂණද චිතක්ෂණ දාහතක් කියන්න කාරණය මෙන මේ විදියට තමයි බුදුරජන් වස දේශනා කලද චිතක්ෂනන සිතේ ක්‍රියාකාරිත්වය එට ඒන්තින ද හතක් කොහමද සිතක් හටගන්න ද මේ කියන්නේ කර්මයක් බවටට පරිවර්තනය වෙන තැනට මනස්ස යනකම්ම සිතේ ක්‍රියාකාරිත්තය තමයි රූපයක ආයිෂ කියන්නේ පෙරෙනව චික්ෂණ දාහතක් පෙන්නන්නේ බදුරජාණන් වහස ඒක දේශනා කරනවා අතීත බවාංග බවාංග සිතක් අපට තියෙනවනි.ඒ බවාංග සිතේ අරමුණ තමයි පෙරභවී අවසාන අවස්ථාව ගත්තා ආරම්මණය චුතිසිත මේ භවේ පළවෙනි සිත ප්‍රතිසන්ධි විඤ්ඥානය හා අපට දැ ඇසකන නාශය දිව ශරීරය කියන පං්ච ඉන්ද්‍රීයන්ගෙන් අරමුණු නොගන්න වෙලාමට පවතින්නේ බවාංග සිත බවාංග කියන වචනය තේරුම තමයි භවේ පැවැත්මට අවශ්‍යංග්‍යයක් එකයි බවාංග කියන්න බවේ පැවැත්මට අව්‍යංග්‍යයක් වශයෙන් පවතින. තොේ බවංග සිත ඩි කියන්නේ ඉරි පස්සක චලනය වෙන මොකද අලු සිතක් උපදවන්න හොව නෝ එ හොලෝ නොට කිව චලනය කියලා. අ භවාංග සිතරකිව අතීත භාංග කියලා මම චිත වීතියක් කියන්නේ හොදට විභා කල බලඩ චිත්තවීතියක් පිළිබඳව දැනගත්තහම හරි පහස්සු මක දකින්න. මේ අනිත්්‍ය ලක්ෂණය දකින්න දුක ලක්ෂණය අනාත්ම ලක්ෂණය මත්‍රී ලක්ෂණයම දකින් හරි පහසේ අතීත භාංගකිව අරචෘති ප්‍රතිසන්දිහා බවය පැවැත්මට අවර්ශ්‍යං්‍යයක්ක් වසය පවතින්නාව සිතට තමයි අතීත භාංග කියලා කියන්නේ. පංච ඉන්ද්‍රයාන්ගෙන් වර්තමානි පංචඉන්ද්‍රියන්ගෙන් අරමුණු නොගන්න වෙලාද. ද නිින්ද ගහමමචන්ද්‍රියන්ගෙන් අරමුණු ගැනීමන්නේ. ඒේවාගේම දැන් සිතක් බලවත් වෙන. එකන කර්මයක් බවට පරිවර්තනය වෙන තැනට මනස ගෙනයන්න නම් මේ චිත්ත වීතියක් මේ විදිහයට ක්‍රාත්මක වෙන්න ඕනි. කියන අති මහත්තාරම්මන චිත්ත වීතිය කියනෙ දිගක. ත අතීත බවංග කියන සිත ඉගාවට එන්න බවංග චලන කියන සිත. හරි ඒ සිත ඇතිව නැතිවනකව චලනය හොලවන බවංග චලන බංග පච්චේද දොේ ඒ සිත ඇතිවෙච්ච නැතිවෙච්ච තැනම ඒ බවංග සිත තොඩ කපලා යිංකරන චියදනය කරනවා වං ප්චේද ඒගාවට තමයි පංචත්තාවර්ජනෙන් අතීත බවංග චලන භෞංග පච්චේද චේදනය කරනවා ඉට පස්සේනවා පංච ඉන්ද්‍රියන්ගේ ගන්න අරම්මණ එකෝ ඇට රූපයක් දකලා කණින් සබ්දයක් කහලා නාසයෙන් ගන්ඳ සුවඳක් විදලා දිවෙන් රසයක් විදලා ශරීරයෙන් පහසක් ලබලා රින චක්කු වි්ඥාන ැඟක දන්නවාකට සෝත විඤ්ඥාන ගාන විඤ්ඥාන ජිවාවි්ඥානකායි විඤ්ඥාන තුමට දැන පංචක්තාවර්ජන එකන මේ පහල් එකක් තමයි ගන්නේ අපි කියෙම චක්කු විඤ්ඥානය ක තර අතීත බවවාංග බවාංග චලන බෞංග පච්චේද පංචතා වර්ජන තර පංච ඉන්ද්‍රයන් ගන්න මොකදදමි ආරම්මණය චක්කු විஞ්ඥාන පංචත්තාවර්ජන සිිත ඉපද නිරුද්ධ වෙනවත් එක්කම රැහෙන්දක රූපය පිළිබඳව සිත හැදෙනවෝ චක්කු වි්ඥානය. ට පන්සේය අරමුණ පිළිගන්නවා එහන්දක පුරූපය පිළබඳ ඉට පස අපි පිළි ගන්නවා. පෘතජ්‍යාන ස්භාව ප්‍රතග්ධන පුච්චලයගේ සිතේ ස්භාවයි කියන්නේ. රාතන් වහන්සේගේ සිත නෙමෙයි ඒක වෙනම කියන්න දෙකට අරමුණ පිළිගන්නව. හදකු රපියය හොඳයි ගලස්සනයි එක පැහැදිි තර අරමුණ සනය පිළිගන්නු.ඒ පිළිගෙන මි සිිත එකරගෙන සම්පිච්චන කර. පඩ පාන්ක පිබාන්ධවේෂිත ඇතිව නැතිවෙනවත් එක්ක මේන සන්තීරණ කියන්නේ තමන් තීරණය කරනවා එක කොහොමත් මකදද තීරණය කරන්නේ එක හොඳයි එක ලස්සනයි එක පැහැදිලි ඒ වර්ණවත් දැහම තීරණය කරනවා එකගෙන සතර. පස්ස තියනවා මනෝදාවර්චන මනසිං ආවර්ජනය කරනවා එකට කියන වොත්තපනැ කියලා අරමුණ නිශ්චය කරනවා. අයික මට හොඳයි. දැහෙම වෙනන. රූපය පිබඳව දැකීමේ සිත ඉට පස්සක පිළිගන්නවා පිළිගනීම සිත ට පස්සක තීරණය කිරීම සිට හොඳද නරකද කිනින් ඉට පස්සේ හො හොඳ යිනංඒක ලස්සනයි නම් පැහැදිලීන පිළිගන්න තොට සන්තීරණ සම්පඩච්චන මනොත්ත මනසි මේ වර්ජනය කරන්න. සිතෙන් ආවර්ජනය කරන්න. ඇ ගැන මනෝතා වච්චන. එතන් දන වයින්ස වොත් පන එකගන බොත්තපන කියන නිශ්ය කරනවා. මොකටද නිි්චේ කරන තමන් අයිති කරගන්න. එනවද නැද ව. ඊ පන්සේ සිත් හතක් එක සිතක් ඇතුව නැතිවෙන අර අරමුණ කර ර දැක්කපුර ූපේ පිළිඳ අරමුණු කල්ලා පරක් දොරත් ඇතිව නැති වෙන තුම් පාරක් ඇව නති වෙන හර වනි පාටත් ඇතිව නැති වෙනවා පස්සනි වරටත් ඇතිව නැති වෙනවා හයවිනි වරටත් ඇතිව නැති වෙනවා හත්තනි වටත් ඇතිව නැති වෙනවා ඒ හතට කියන ජවන් කියලා. අලතිනවා. එතකට ඒ අරමුණ පිළිබන්ධ සිත් හතක් ෂණයක්තුල ඇතිව නැති වෙනවා. ට එපද බිඳෙනවාද එපද බිඳෙනවා නැ. තො ඩැන්ගට ගොඩ දැස හතක් ඇතිව නැතිව නයිට් පස්සේ තදාරම්මන කියල දෙකක්ෙනවා. ආරමණය අදින් අරන් ඉවරයි තේරෙනවද කියන එක. දවතන තියන ද හතක් කොම දාහතක්වෙෙන අතීත බව බවංග චලන බංගු පච්චේද පංචත් ආවර්ජන චක්කු විඤ්ඥාන් සම්පඩිච්චන සන්තීරණ වොත්තපන දොඩාටයි ජවන් හතයි පහලවයි තදාරම්මන දෙකයි දාහතයි. හරි ඔය තමයි රූපේක ආයිශ දැන්තේර නව චිතක්ෂණ දා හතක් කියනන්නේ කොට තමයි. එදවට චිතක්ෂණ ද ද බලන කොච්චර වේගකින් ඔය කරුණු දාහතම ඇතිව නැතිවෙනවාද කියිය.ඒකට මෙන්න මේ ස්භහාවේ මනස්සට අනුගත කරගත්තොත් නිත්‍ය වශයෙන්දකි න ද නිති්‍යවසයදකිනා ම්. එඒව මේ සිතේ ප්‍රවෘර්තිය මේකරුණු දාහත්තේ ක්‍රාකාරිත්තය තමයි රූපය කාශ එතු අපි එඇහන් රූපය දැකලයි රූපය පිළිබන්ධව පිළි අරගෙන එක තීරණය කරලා තමන්ට අයිතිකර ගැනීම සිතත් ඇවිල්ල අර හත්පාරක් සිත් ඇති වෙලත් නැතිවෙලා තරුණ තදිින් ගන්න කොච්ච වෙලාලක් කියෙනනද එ තමිටකාින් ප හැදි කල ඉතත් පරේ ලක්ෂකට බදුවත් ඉටත්තඩ හිටි ඒක අරමට තදින් ගත්තකම කර්මය කර නවරයි කර්මබවට පත්ෙ ලිවරයි ඇයි කර්ම බාට පත්ත ලිවරයි කියන් සිත එල්ලන්ඩ පුළුවන් ගකි සිත එල්ලන්ඩ පුුවන් හින්ද තමයි අයිති කර ගත්තේ තමන් සතුකර ගෙන දීෙන් එතට එතන ලෝබය ක්‍රියාත්මක නැද එක ගණඩ බැරිවුනාන ගමනාපේ ක්‍රියාත්මක වෙන්නද එකයිතිකර ගණඩ බැරුුණනා ඒදකට ක්‍රියාත්මක වෙන්න ඉඩදුනෙ මෝහෙහින්දර. එදට ඒ ධර්මතාවය තමන් අයිතිකරගත්තම මානයන්නද. මයිගොල්න් ගන්ඩිස් සලමං ගත්තයි. ඒගොල මේ අඩුගාන ටිල්ල මංහිට වැඩි ගනත්දදි ලගත්ත. මානයෙන්නද ඒ වස්තුව පිළිබඳව නිවැරදිව දැක්කනෑ එතන තියෙන්නේ? පටවිධාතුය එපදමිදීමක් ආපෝධාතවය ඉපද මිදීමක් තේජෝධාතුය ඉපදමිදීමක් ආයෝධාතුය ඉපද බිදීමක් නැද්ද ඒක දැක්කෙන දිට්ටි එතට බලන්න මේ කෙලෙස් ක්‍රියාත්මක වෙන හැටි එක අපි මෙච්චර කල් නොම ගැගිය කියන්නේ මඟට වැටුේ නෑතම හරියටන තාමත් නොමගරින් ඒං එතකේ පටවිධාතුවත් ඉපදමිදිෙනවා එරූපේති ධාතු හතරයින්නේ පටවිධාතුවත් ඉපද බිඳනවා ආපෝධාතුවොත් ඉපද බිඳෙන තේජෝධාතුවත් ඉපද බිඳෙන වායෝධාතුවත් ඉපද බිඳ. දෙැම සිත් පෙළමත් ඉපද බිඳන්න නෙදද ඒකඇන්නේ ආරම්මනයක් තදින් ගන්න තැනට යනකං අතීර්ට බවාංග සිත ඉපද බිඳනවා එතු නි්‍යේ නි්‍යද බවාංග චලන සිත ඒගාවටනවා ඒගත් ඇතිව නැති වෙනවා ඉපද බිඳෙනවා බංග පච්චේදක චේදනය කරනවා භවාංග සිත පැත්තකට අයින් කරනවා කපල අයින් කරනවා එක චේදන බං පච් ඒ සිතත්තකොට ඉපද බිඳනමද පංචත්තා වර්ජන ඉන්දිලියන් පහෙන් කොයි එකද චක්කු විං්ඥානය ඒකත් ඉපද බිඳිනම ඒත් ඉපද බිඳ. සම්පටිච්චනඒ රූපා රම්මණය පිළි ගත්තා පිළිගැනීමක්කෙනවේ ස්නාාවතින පුච්චට ධර්මය නොදන්න නොතේරෙන් නොවැට එෙන පුච්චල අරක පිළිගන්න ලස්සනයික පිරිසිදුයි පැහැදින හොඳයි තර සම්පටිච්චනයකත් පද බිඳිනව ඉ පස්සක තීරණය කරනවන ඒක හොඳයි ලස්සන ඒක හරි පැහැපත් එක වර්ණයත් හොඳයි ඇය ඇදුහම තේරුවනේ දවිදියට බිදරට අවශ්‍යකන උපකරණ තේවිදියට තේරුවනේ කොහේගිය ි ගඩිග විදි තෝරනන සම්පටිත්තන සන්තීරණ ඔොත්ත පන නිශ්චය කරන අයක මට හොඳයි ගන්නඇත්ද එතකඩ අර සිත හත්පාරක් ඇතිව සිහතක් කිපද බිඳනවා ජම ඇත දරම්මන දෙක එදරේඒ සෑම සිතක්මත් ඇතිව නැතිවෙන ඇතිව නැතිවෙන ඇතිව නතිවෙනත් අරමුණ තදිින්ගත් ඒ සිද්ධිකත් ඇතිව නැතිවෙන වද ඉපද බිඳනමද දෙැමකක් දෙතීන් ්‍යක්ණය නිත්්‍ය ලක්ෂණය මෙන්න මේක ස්සිතට අනුගත කරගන්ඩ ඒ තමයි නිවැරදි අනිත්‍ය ලක්ෂණය අර ඇහන්ද කළ අර කන්ද නායයනේක ගොඩනැගිල්ලක් කඩා වැටනේක හුළගක්කඇවිල්ල ගහක් පෙරලනේක ගියා පෙරලනේක දරුව නැතිවෙනේක ස්වාමියන් නැතිවෙනේක සහෝදරයක් නැතිවෙනේක එක තනිත්‍යයෙ ඇබේ ඒ අනිත්‍ය මේ නිර්වාණ අවබෝධ කරගන්ඩ තරම්ප්‍රමාණවත් ඒ සභාමිය තුළ යම් වෙලාවක යම් සෝකයක් කනගාටුවක් ඇතිවෙයි එක ටිකදවසිෙන් නැත්තර නතිවෙනවාන මහ ටිසයි දරක් නැතිවට ටිදස කඩයි මතක් වෙන මතක් කලාට සෝකයක් ඒඒේ අනිත්‍ය තුළත් දෙ සෝ තු නිවැරදි අනත්‍යය දකින්න නං මෙ නිවැරදි ක්‍රියාව දකිින්දයි ඒ ක්‍රියාව දකිින්ට කියන්න බුදුරජාණන් වහස බුදුරජාණන් වහන්සේ පැහැදිරීව කියන දෙශනා කරනවා මහනිනි මම කියන ස්භාවෙන් සුන්්්‍යයි. මම කියල පුච්චරෙක් නෑ මම කියන සිතුවිල්ලෙ සුන්්්‍යයි හිස් මම කන්න අදම එක මේචර දලස බනැහුව මම කම්බුනදමි පුච්චලය ආත්මයක් කම්බුනා ආත්ම කියන සභාව සුන්්‍ය හිස් ආත්මේට අයිතිය කියන සිතුවිල්ලෙ සුන්යයි ලදරුවෙක් කිය සිතුවිල්ලෙන සුඥයි ලදරුවෙකුත් නේ බිලි දෙක් නහ එන මොක දෙතින් ක්‍රියාවක් තියෙනවා. රූපස්කන්දය ක්‍රියාවක්තියෙනවා වේදනාස්කන්දය ක්‍රියාවක්තියනවා සංඥාස්කන්දය ක්‍රියාවක්තියෙනවා සංස්ක අරස්කන්දය ක්‍රියාවක්තියන වි්ඥානස්කන්දයේ ක්‍රියාවක්තියෙනවා සතාගතයන් වහන්සේ දේශනා කරන මහනෙන ක්‍රියාවක්තියනෙනවා දුකක් තියෙනවා ක්‍රියාව අවස්සාන දුක තොර මේ ක්‍රියාව සිද්ධවෙන්න යන කාලය අපි සිතට අනුගත කර ගත්තොත් අනිත්්‍යේ කියන දර්ශනය මනාව දර්ශනය වීද නෙද දර්ශනයීදන දර්ශ. අන්නේ දර්ශනය නිවනට ප්‍රමාණුවත් නිවන් දකිට ප්‍රමාණුව. නිවන් මගට ප්‍රමාණවත්න්නේ ඒ දර්ශනයයි එහනම් අපි චක්කු ප්‍රසාදුරූප ආරගන්නවා එකත්තිපද චක්ක ප්‍රසාධරූපය තියෙන හතරයි මන පටවි ආපෝ චේචෝවාෝ. පටවිධාතු ඉපද බිඳිනවා. දැි චක්ක වෝ ප්‍රසාධි කියනෙකයින් කරන ඇස කියන සිතුවි ලයින් කරන ඇසක් නෑ ඇසක් නෑ සම්මුතියෙන් දාගෙන තියෙන නමක්ක වය ඇස කියන්න. එත කොට පරමාර්ථයට ගිහම ඇසක් හම්බයන්නේ නැහැ මොකද හම්බයන්නේ ද ලැබෙන්නේ අ මහභූත හතරි ක්‍රියාව ඒකන බුදුරජාන් වහන්සේ දේශනා කළේ රූපස්කන්දයට අයිති මහභූත හතරහා ඒ මහභූත හතර නිසා පවතින්න උපාදා අයුරූප විෂ හතරාක්. එයි එකක් තමයි චක්කෝ ප්‍රසාාධරූපය. ඒ අඳන ගණඩි කිපු වචනයක්. තර චක්කෝ ප්‍රසාධරූපය කියෙත් පටවී ආපෝ චේචව්වායෝ වර්ණ ගන්ධ රස්ස ෝජ්ජ අටක් තියන. දෙගත්ීනවා ශරීරයට ඇතින සක් කායප්‍ර සදරූපයේ පාලනය කරන්නේ මමන මේ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් කියන කාරණයක් තේරුම් ගත්තම දයත්ය පාලනය කරන්න මමද ඇස ත රැස මභපුත හතර ත මබුත හතර පාලය කරන ම ජීවිත ඉද්‍රිය රූපේද ජීවිත ඉද ඉන්ද්‍රීකන අධිපති ජීවිතයට අධිපති කවුද කර්මයයි මය මති සිතේ ර කර්මයක් දක්වා මනස ගියකු හොමද අරදම් පෙන්ව ම කර්මයක් දක්වා මනස ගිහි ජවන් හතයි තරම්මන දෙකයි. අරමුණ පිරිගත්ත තීරණය කළ නිෂ්චය කළ තමන් සතු කරගත්ත සිද්හතක් ඇතිව නැතිවනා අරමුණ තදිින්ගත්තා දෙකයි චේතන හැවත් කර්මයයි. ඒකට කිව්වා චක්කූ සම්පස්සචා චේතනා චක්කු කැනෙ බාහිර රූපය දෙන සහදෂිත කරනුතු එකතු කළ ස්පර්ශෂය ස්පර්ශෂයන ේද බලවත්තුනට. ද අපි මෙතනදී එනොට දැ ඇස කියන ධර්මතාවේ යවත්තේ මහාභූත හතරත් ඉපද බිඳනවද ඒකතු ොට ඇහෙන්දකින්නනවාද මනසිින්දකිනවද. පටවිදාාතු ඉපද බිඳන බව හෙන්දකින්න බැහැ. ඇස කාලයයක් ගිහලා නො පොඩ්ඩ පොඩ නොපිෙනියයන කොටනං ඒත් පේන්නේ. මනසි එහන මොකත් ඉපද බිඳ ඇසද පටවිධාතු ඉපද බිඳෙනවාද තජෝධාත ඉපද බිඳනවාද වයෝධාතු ඉපදදි බිඳනවාද අපෝධාතව ඉපද බිඳනවාද ඇස කියන වච්චන යයින් කරනවා මොක්කද මේ නිර්වාණ අඔබෝධය කරගන්න ඩනම් අපි අතාර්ථයට යන්න ඕනේ සම්මුතිය බැෑ ඒකො දැ අපි තවත් ආකාරයකින් පැහැදිලි කරනවා ඒ තමයි පස්ස කියල එකක් තියෙන ඉස්පර්ෂය සකි විස්පර්ෂයට ප වේදනා කිය එකක් තියෙන තියනල් තියන වේදනා කිය සොම්නස්සේදන දොම්නස්සේදන මැදහත්වේදන කායක සුවද කායික දුක්කවේදන තියන පස්ස කියෙක්ති ස්පර්ශය. අසපච්චා වේදනා ඉස්පර්ෂයයක්ක් නෝනොත් වේදනක් ඇතිවෙන්නේ නෑ පැහැදිරනේ හොඳරම දන්නවන් ස්පර්ශය ඇතු විදින්නේ බේ සංඥා ද හඳුන ගන්න බේ ස්පර්ෂය වුන්නනැත. යම්ජයක් හඳුන ගන්න නගක ස්පර්ෂ වෙන්න ඕනේ. න ඇ රූපයක් ස්පර්ස වෙන්න ඕනේ රූපය හඳුන. කට සබ්යක්ක් ඉස්පර්ස වෙන්න ඕනනි බදිය ඳරන ගන්න නැදද . නාශයට ගඳ සම දක් ඉස්පර්ශවෙන්න ඕනේ ගඳසද හඳුන ගැන් දිවට රසයක් ඉස්පර්ශවෙන්න ඕනේ රසය හඳුන ගන් ශරීරයට සීතඋසන ස්පර්ශවෙන්න ඕනේ සීතලද රශ්නද කියලා දැනගැන් එතක් ඇැදී. තර හඳුන ගන්න තරන් එතොර ඉස්පර්ශය නිමේද මේ සංඥාවට අර සංස්කාරය එතකොට වේදනා සංඥාධික සංස්කාරයට ප්‍රත්්‍යය වන්න කොට ස්පර්ශෂය තමයි ඒ ප්‍රත්්‍ය වෙලා තින්. අරමුණ තදිින් ගැන්න. තොර පස්ස ඉපද බිඳෙනවා එකන් නාමධර්මයක් ඇතිව නැතිවෙනවද නැද ඇතිවෙන ශනෙන් නැතිවෙන. චිතක්ෂණය හඳන මත ගතියාගැන් අර දාහතෙන් එකයියේ දාහත පෙන්වනිම එරූපය කාශ. තොර චිතක්ෂණයට ගත වෙන්නේ දාහතෙන්න්නේ එකයි. එයින් දාහතත්නමා රූපය ආයශය අ වැලම ක්‍රියාත්මක වනනාහම අර කර්මයක්ත් දක්වා සිත්පෙල ක්‍රියාත්මකව වඋනාම තමයි රූපය කායිශ ඉටවැඩිය මේ ලෝකෙ කිසිම රූපයකට ඊට වැඩි කාලයක් නැහැ රැදෙන්න්න ඒ කාලය තුළ එසිියලම රූප ඇතිව නැති වෙනවා. එනතුර පස්ස වේදනා සං්ඥා චේතනා හසිත. තැම ක්‍රාත්ම කුණ කොයිද. සිති. ත්‍රවේදනාව ක්‍රාත්මකොුණේ කොයිද සිති. හඳුනාගත්ත ඒ සිට විල්ලාම කොහෙද සිතේ. සංස්කාරය ගොඩනැගුණෙ කොහෙද සිතේ සංස්කාරක වය කර්මවලට ඔහද ගොඩනගුණ සි එත සිතේ ක්‍රියාකාරය කරුණු පහක්තිය නනේ. ත මේ කරුණු පහ චිතක්ෂණයක් ඇතුව එක චිතක්ෂණය අත්තුල ස්පර්ෂයත් ඉපද බිඳිනවා. වේදනාවත් ඉපද බිඳෙනවා. සංඥාවත් ක්ෂණයතුලයි පතිදි බිදෙන සංස්කාරයයක් චිතක්ෂණයතුලයි පදිබිදෙන සිත චිතක්ෂයඇතුළල පදි බි තේරනද කියනක ගැඹුරු යිදැ මොක දංාන ක්‍රමාක්‍රමය ගැඹබුරොට අපි සරල්ලව එදා මේ පුළුවන් තර සරලව කියන්නේ තේරුගන්න පුළුවන් තේරුම් ගන්නන බෙදන් ඕෝනි එත වඩර සම් පඩික්්චන කියන සිතත්තිිපදබිදෙනවා නති. තීරණය කරපු සිතත් ඉපද බිඳවා. තමන්ට අයිති කරගන්න ඕන ක කියනැති වෙච්ච සිතුවිල්ල නිශ්චේ කරපු සිතත් ඉපද බිඳනවා. අර ජවන් හතත් ඉපද බිදිනවා. තදින්ගත් ආරම්මණය චිතක්ෂණ දෙකක් තුල ඉපද බිඳිනවා. මේ විදිට මෙනෙහි කරන්න මේ විදියට මෙනෙහි කරට. ඒ විදිට මෙනෙහි කරන කොට මකක් දවබෝදධවිින් පරම සත්්‍යය බෝධ ඒ තුළ නිත්‍යය කියලායි කවදාව කෙනෙකුඩ තිරනය කරඩ බැ නිත්‍යය කිය කල මේ ලෝකෙදයක් පුළුවන්ද තිර්ණ කරන්් ඒ දර්ශනය තුළ අර බාහිරින් දැකලා අර බාහිර ලෝකයේ සිදුවෙන සිදුවම් වල වෙනස්වීම දැක්කලාපි අප අනිත්‍ය සේරු සංස්කර ධර්මය නිසානයා මැරුණ හැමතේ නමුත් අපි ආයි සත්ත පුද්චල සඥාවට වැටෙන වනීල් නැවත පුච්චල සඥාවට වැටිෙනවනින් කෙනෙක් පිළිබඳ කෙනෙක් පිළිබඳව හිතනකොටම අපේ සිත දිට්ටියට වැටිලි ඉවරයි ගැන වැරිදි දර්ශනය ඒ පුද්ගලය අනි මැරුන් දැ පුද්ගලයාද මැරුණේ එම් කොහොමද මරණය සිද්ධුවන. අර පස්ස වේදනා සංඥා චේතනා හා සිතය ක්‍රියාකාරීත්්‍යය නැති වනාද නැ අ පිළි ගැනීමේ සිද දැ ඒරණය කිරීම සිතත් දෙන්නේ එතට අරමුණ නිශ්චයෙක් ටමන් සතු කර ගැනීම සිතත් නෑ අ ජවනුත් නෑ තදාරම්මන සිතත් නෑ ද එතොට පුච්චලයද භාාවය සිද්ධ වනේ අර සිතුවීලිවල ක්‍රාකාරරිත්වය ද නැවතුනේ සත්‍ය වශෙන් සිද්ධුවනි මොකත් ඒක හැබැයි පරීක්ෂණයත්තුළින් තහවුරු කරගඩ ඕනනිඒ පරීක්ෂණයට කියනවා භාාවනා කියලා ඒ කරන පරීක්ෂණයට මකක්ද කියෙන් බාවන. එක වාඩිවෙලා කරන්නත් පුළුවන්. හිටගෙන කරන්න පුළුව පරීක්ෂණය ඇවිදිමින් කරන්නත් පුුව වැතිරිලා කරන්නත් පුළුවන් බැරිද අවශ්‍ය කරන්න මන්ද අවබෝධය. පිනිසා භහාවනාවට බයවෙන් දෙපා. මේ සතර ීරියවෙන් ඕන ඉරියව්වා පවත්වන්න පුුවන්. නිවැරදි ක්‍රියාව අවබෝධ කරගන්ඩයි අවශ්‍ය කරන්නේ. මොකක්ද නිවවැරදි ක්‍රාව. දැම්ම පෙන්න නවා දුකට අයිතියෙන් දර මේ නිරාන්තරයයේ ඉපද බඳනනවා සැපයිද දුකයිද මොදහිත ඒක මහා වදයක් නෙමීද නිරන්තරේ ඇතිවන සැනයෙන් නැතිවෙන. එතකොට මම කියන සවභාාවෙන් සුන්්‍යය නැත්්ද අර උඩුකරුව ඉන්න ලදරුවෙක් කියන සභාාවෙන් සුන්‍ය නැ්ද ම කියන සි ස්වභාාවෙන් සුන්‍ය නැද්ද. හි සුන්ය ගැන හි ඇ තියන්නේ වේගෙන් සිද වන ක්‍රියාවක්. ඒකදකින්නේ ළමේද්දකනවා. ලදරු යදද. ඉස්ත්‍රයක්කින්න එහ මොක පටවී ආපෝ තේචෝවායෝ මහාභූත හතරේ ක්‍රියාවක්තියනවා. පාටවිාතු ඉපද බිඳෙනවා අපෝදතු පද බිඳනවා. තදාතු තිපද බිඳිනවා වායෝධාතු අ පද බිඳනවා. කෙස් ගහහිතියනව හතරන මීති. ප ස්වාමය පිරිම ගෙ තිීනවන කෙස්ල ලදරුව ගෙත් තිෙනවා. ළමයා ගෙත් තියෙනවා. මැදි වයිස කෙනා ගෙත් තියෙනවාන. වය ඌර්ද කෙන ගෙත් තියෙනවාද නැත. එතකොේ ඔක්කම කෙසිද්ද තියෙන්නේ පටවිදාතු ඉපද බිඳන තීජෝදාතු ඉපද බිඳින යෝධාතු ඉපද බිඳිනවා පටවිධාතුව අපපෝධාතුව තේජෝධාතුව වයෝධාතුව එපද බිඳෙනවාද අර කෙස්්සල ක්‍රියාවද්ද තියරණ දර්ශනය වැරදිීනී එන නිවැරදි දර්ශනය මොකන් ධාතු හතරරි ක්‍රියාව ඔවුදනැ ඒකට ලදුරෙ කඇතුරච් කලාා මානසි. ති වැරදි ඒකට ළමේ ඇතුරජ් කලා මානසින්? ඒකට තරුණ කෙනෙක් ඇතුළත් කරා මනසින්. මෙැදිවශ කෙනෙක් ඇතුළත් කරා මනසින්. වයවුරද කෙනෙක් ඇතුළත් කළා මනසින්. ස්ත්‍රියයක් කඇතුළත් කළා මනසින්. පුරුෂය ඇතුළත් කලා මනසි. ආත්මයක් ඇතුරු කලාා මානසින් නැද්ද දැ අර කෙස්සල දන්නේ ද වඩ ඇතිවන ඇතිවන සභාවයක්ද ඒ අනුගත කරග්ඩක සිතට? සිතනු ගත කරගන්න හැබැ සහතික කරගන්න ඕෝ සහතික වෙලා නැතාව සහතික කරගන්න කොහොමද. අතීතට අතීත කෙස් ගා නෑමති මේ ධර්මතාවය පඩවිාපෝ තේචෝවායෝ එද අතීත කෙස්ගහක් තිබුණද පඩවිධාතුව ඉපද බිඳුනාා ත පටවිධා ඉද බිඳුනාා ආපෝධාතව ඉපද බිඳුනාා ඉපද ිවායෝධ ඉපද බිඳුනද නැද්ද අතීත තිබ කෙසිදද දකින තා කල් දිික්ටි ඉ අතීතය මමත්තයට දාළතද නැද අතිීතය හිටේ මමද කියන ගැටලෝ විසඳ ගන්නෝනි මොකද අප අතීතය පිළිබඳව කල්පනා කරන නැද්ද තමන්ගේ ළම කාලය කල්පන ව නද. කල්ප කරන ළමකා කල්පන කරන්නේ පුද්ජලය හැටියටද අර පටවආපෝ තේචෝවායෝ කියන ධර්මතාහතර ඉපද බිඳු හැටියටද කල්පනා කරන්න පටවආපෝ තේචෝවායෝ කියන ධර්මතාහත් රාතීතය මේ විදිහට ඉපද බිඳුනාද නැද්ද දොලමේදදහිට තමගේ ළමකා තිප තර ක්‍රියාවවත්ති්බද. එම් පෙරභවීමම කද තිබි දෙක වර්තමාන භවයෙන් අපි අති තයට දාල විසඳ ගන්න ඉස්සෙල්ල එනම් පඩවිධාතය ඉපද බින්නර ආපෝධාත ඉපද බිඳනා තජෝධාතු ඉපද බින වායෝ එදට ළමකාලක තරුණ කාලයක්ක මැදිවසකෝ මහළුඇසක්කෝ ඒකටමයි ආත්ම සභාවෙන් සුන යිකිීවේ ආත්මක් වවාආත්මයකට අයිති දෙන් නෙමී මේ ක්‍රියාව සවභාවයක් වබෝධ කරගඩ ඒනන්ගේ සෑම මොහොතකම ඇතිව නැතිවෙනත් එන අති තයට දල් අපි විසඳ ගත්තා අතිත තිබබ ඉපද බිඳනස්භාවයක් මොනමෑද සතර මහදහතුන්ගේ හැබැ ඒ කාර කෙස්ලි විතරක් පරීක්ෂා කල බැහැ අරුණු දෙශයකක් කිවේ කටයි කරුණු දෙසි එකක් දිග හැරලතිතු මහිත ලියගෙන ේ මත දෙශ එකක් තියන යරගෙන ලියග කරපවිසිට දවාරහයක් කරමුණ හයක් විඤ්ඥාන හයක් විස්පර් සහයක් වේදනා හයක් සංඥාහයක් සංචේතනා හයක් තෘෂනා හයක් විතර්ක හයක් විචාරහයක් ස්කන්ද පහක් ආයතන දොළහක් ධාතු දහට කොුණු පකොට තිිස් දෙක් ඉන්ද්‍රිය විසි දෙක් බවතුුණා බව නමයක් පටිච් සවඋපාදයංග දොළහ ලියාගන්ච්. කොටස් තියෙන් යෙහක්කොම බෙදල බල පුද්ලයකුට හෝ පුද්ජලයෙකුට අයිතිද කියනෙක්. මොකදද ආත්මයට දාණ්ඩ පුළුවන් කියන එක. මගගම් ම ඥාන දර්ශනය විසිුද්ධියය. නොමගේ අන්්ෙප දැන මගේ දැන් එඩන මගට නිවරදි මඟට එන්ඩෝනිි. ඇයි මෙච්චර කල් නොමග ගී. නොමග ගිය නිසා අපි තාම දුකක භාජනය වෙලායි දුකකට ඇතුළත් කල්ලා තියන්නේ මේකඳ පංචක සැපයි කියලා හිතනවද සැපයි කියල හිතන වන එක වැරදිී ඇයි වැරදි අර සැනයක් සනයක් පාස ඉපද බිඳන සභාවය සැපයි කිය නොද කවුරුුවන් එන ඥ ඥාන බුදුරජාණන් ට ඥාන පහළ වුණ විද්‍ය පහලු රඥාව පහලෝන ආලෝකය පහළෝ එම කිවන පඥද පාලි චක්කොංහොද පාලි ඥානංහද පාල වි්‍යද පාල් ඒ ඒම කිවේ නිවැරදිව දැක්කා සම්මාදිීක්්ටි නිවැරදිව කල්පනා කර සම්ම සංකප ඒ අනුව සම්මාවාචච සමාකම්මන්ත සමාජ්චීව සම්මවායාම සම්මා සති සම්ම සමාදී සම්ම ඥාන සමවිමුක්ති අග දහයේ දහයි යුක්ත පුච්චලටම කක්ද කිය රාතන් වහන්සේ දැපිතා මෙෙමා වනේ ඒ දර්ශනය වැරදිී එ දැත කොඩ අතීතය එන රූපස්කන්දය චකෝ ප්‍රසාද රූපය දලා ඒ විසියාට ම බෙදල බලට ඇතිව නැති වෙනවද කොහමද ඇතිව නැතිවවෙන්නන්නේ එපති බිඳ. ඉපද බිඳෙන ඒ අවබෝධ කරගන්න ඥානයට කියනා උද්‍යයක්ෙන් ඥානය උදයවෙන් ඥානය. තර දැන් අප නාම රූපාෂයෙන් වෙන් කරගෙන හේතු පලම බලනයා ඇැමේ යිත් අපි බලන්න ඕනනි මේක හේතු පලවලට දාලා මොකද නැත්තන් නැවතනැවත දික්කිර වැටෙනවා. හේතු පලවලට දාලා කොහොමද බලන්නේ. දැ තුර මේ රූපස්කන්දයන ක්‍රියාත්මකවෙන්න පටව්‍යාපෝතතිය චෝයි. රස්කකාන්දයට ක්‍රාත්මක වෙන්න නම් සිත ඕනෙන සිතනැතුව ක්‍රියාත්මක වෙන්න බැන් සිතේ ක්‍රියාකාරිත්‍යය ඕනේ දැනද ඕන. එදොර ඒක් සිතේ ක්‍රියාකාරිත්‍යයහා රූපස්්කන්දේ ක්‍රාකාරිීත්වයට මොකන්ද කියන්නේ. නාම රූප දෙකේ ක්‍රියාවක්කිවත් හරිද. එකනේ දැත්ත සිතටකි වේ නාමමට ව්‍යපොත්තේ චෝවායෝකව රූප. දැදකන ේද මේ ක්‍රියාත්මක බදුරජාණන්සේ පැහැදිරීම දේශනා කර ඊට වඩායක් හොයන්ඩපා හම්බේන්නේ මනාට වඩාදද නාම රූප දෙකට වඩා දෙයක් ඕනම දෙයක් අරගන්ඩ ඔය ධර්මතා දෙක තුළට ඇතුළත් කරන්න පුළුවන් පුළුවන්න බලන්ට තවත් එක හම්බේන්නේ සිතහා සිතුවිලි අනිශියල මේවා මහබුතහතර බූත හතරනි සා පවතින්න උපාදාය රූපකිවේ එන අපේ ස්සිතරතා මනු ගත වෙලා නෑ හම් අපි එතකොඩ අතීතය පිළිබඳව හිතල විසඳ ගණ්ඩෝ තුර අතීතය ටේ පුච්චල එක්නනි ක්‍රියාවදදන එතකො අතීතය අපි වින්ද වේදනා පිළිබඳව කල්පනනා කරන අතීතය මෙන්න මේවිදදි මං විින්ද එම ල්පනා කරන්නඇ කල්පන කර පුංචි කාේෙමං හරි සතුටින් ගත කර ළමමා කාලෙමගේ තරුණ කාලෙම බොහම සතුටින් ගත කලා එමනැත්තම්මන් බොහොම දුක්වවෙන්ද කායකෝමන් බොහොම දුක්වන්ද දරුව හදන්න එමනැතම් මේ තත්වට එන්න යමක්කමක් කොපිය සපේඇ දුක්වෙන් දදකවරුර. දර ක්‍රියාාවද්ද තිබ්බේ හරි එතකොටදැගේ විඳීම කිපිලි බන්ධව අතීතේ විඳපු පුච්චලය කන්නවාද? එ නැත්ම් පස පච්චා වේදනාද ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුනද මම වින්දද මොකද අතීතයේ පිළි බඳව කල්පනා කරලා මමත්තය නැති කර ගණ්ඩෝනි ද අතීතේ ස්පර්ශය නිසා විදීමේ සිතක් හැදවාද මමද විින්දි මම විදින අතීේ ස්පර්ෂය නිසා සිතක් හදුව තවර සිත ්‍රා ර ඕ එතුරත ක්‍රියාත්මකවෙනිද බලන අපි දුකා ර සතේ බට චතුා සය තෝනය බෝධරගන්න ආත්‍ර ප්‍රහන කරන්නත් ෝනි කෙලෙස්සල්ඩ ක්‍රියාත්මක්ක වෙන්ඩ නොදී අන්ඩත්තෝනි අපි වර්තමාන ස්සල්ල ප්‍රහණය කරන කෙලෙස් න කෙස්ටික අවසන් කරන්නට පේ ක්ලේෂ පරි නිර්වාන් ට පස්සේ නිස්කඳද පරි නිර්වාණී වේ ඉස්සල්ල අවසන් කරග්ඩෝරි ස්කන්ධ පරිනිර්වාණය එන කලේෂ පරිනිර්වාණය. මොකද කෙලෙස් නිසානයේ කර්ම කරන්න කර්ම නිසානය විපාක පිණිස නැවත සගස්වෙන්නේ. එහනම් අපි ඉස්සල්ලා ම අයින් කරගඩඕන කෙලෙස්. ඒනම් එතුකට අපි පරීක්ෂණය තුළින් තහුරු කරගණ්ඩෝනේ ලන්ඩෝන අපි මේ යන ගමනේ අපි කෙලෙසුත් අයින් වෙන වද කියන එක ඇතුර මේ නාම රූපදකේ ක්‍රියාවක් නේ දතින්. නමධර්මය තන්නාවකන්නේ නාමධර්මය අවිද්‍යාවකයන්නෙත් නාමධර්මය උපාධානයක න්නෙත් නාමධර්මය ඔය ධර්මතා තුන තමයි කෙලෙස් ඔය ධර්මතා තුන නිසා තමයි එදස් පන්සියක් කටගන්න ඔය ධර්මතා තුනේ ක්‍රියාකාරත්ව අයින්කරගන්නඩ පුළුවන්න්නම් වර්තමාන භවේ ඔය එදදස් පන්සියම වැටෙනවා තර නවත් එන්ද නාමරූපදක ක්‍රියාවන් මෙමේදමේතියෙන්නේ නමුරඋපච්ච සලා තන නැද සලා එතන පච්චා පස පච්චා මීතන වේදනා පච්චා ප්‍රත්තියි තන්නා තන්නා පච්චා උපාධන උපාධන පච්චා බව බාපච්චා දැමකත් දම්බ දැතේද හම්බේනක මැති දේවල්නිද ඒ අක මැත්ති මොකට හෙද දුකට නැද්ද ඇර නමරපදගේ ක්‍රියාවලියට කොච්ච රාශදද නාමේයටකොච්ච තක්ෂණය රප චතක්ෂණ දාහතයි. අරචිත්තවීතිය කායිශ්‍යය රූපේ. එනං අවිද්‍යාව කියන සිතු විල්ලත් එපද බිඳිනවද ඇතිව නැතිවෙනෝද. තෘෂ්නාාව කිය සිතු විල්ලත් ඇතිව නැතිවෙනවාද. උපාධානයක කියෙන සිතුවිල්ලත් ඇතිව නැවෙනනොද නිත්‍ය ධනිච්චේ. දැන් එකකට එක ගලපල බැලවා. ැහ ජරාමරණ දැම්මේ නාමරූපදක ක්‍රියාවට ඉඩද ල්ලා ද ජරාමරණ උරුම කරගෙන නැද්ද. ජරාමරණ විතර දාය මචර දවස්. සෝකයක් එ ආවිමන කනගාටන් දෑසෙන් කඳුල් ගැලුවම නැද ගැලුව ඒක බුදුරජාන් වසේ දේශනනා කරන මහනෙන්. මෑනියන් නැතිවෙලා මේ සංසාරය එක පුච්චයටේගේ අම්ම නැතිවෙලා ඒ වෙනුවෙන් හදතුළ ඇති වෙච්ච සෝකය නිසා දෑසින් ගලාගෙනගිය කඳළුම වැඩි මාසාගරේ චලයාඩුයි. ඇ තුර වර්තමාන භහිත ඇඩුවේ නැද. සෝක කනගාට හැඩිම් දුක් දෝම නස්යන් ද උරුම කරගත්තා. ඇයි උරුම කරගත්ත නාම රූපදක ක්‍රියාවලියයට ඉඩ දුන්න මෙච්චරකා. නාමරූප දෙකේ ක්‍රියාවල්ලිය සහමුලින් නැවත්වන නැවත්ත නොහට ගන්න තැනට අඩනවද අඩනොදයි එඇ ඒකන බුදුරජාන් එත වට එහ නම්දැන් දුක කියනකි කාර්ය සත්‍යයයක් ද නෙද්ද.ඒ චතුාර් සත්‍යත අවබෝධ කරගන්න එොඩ දැන් අපි කෙලෙස්ක්‍රියාත්මකවෙන්න දෙන්න ෙත්න. කෙස්වල සභවත් අපි තේරුම් අරගෙන අවබෝධ කරගෙන යන්නේ. එතකොට ආශ්‍රව වයින්ගෙන කාමාශ්‍රව රූපය පිළිගන්න කාමාශ්‍රවෙන් නැද කාම කියන කැමති. ආශ්‍රව කියන්න එලනවා. ඇලන හින්ද රූපය පිළි ගත්ත. සම්පටිච්චන සන්තීරණ කාමාශ්‍රව නැද්ද එතවට පිළි ගත්තා සම්පටිච්චන තීරණය කළා නිිශ්චය කර තමන්ට ගණ්ඩුවන කාමාශ්‍රමන මීද. ි නෑ කවද රතන් වන්සේ එතනමයි නොන කර පිළිගන්නවා. අරමුණ පිගන්නවා තොර සම්පඩිච්චන සන්දීරණ වොට්ට පන ජවන් හතයි තදාරම්මන දෙකයි කර්මයයි ඒ හදාගත්ත කර්මයයක්. තර පුද්ජලේද මේ කර්මය හැදී. එමන තසීත විල්ලක් විතරයිද. ඒකත් ඇතිම නැතිවෙනවාද. ඒත් ඉපද බිඳනවද නැද්ද ඇයි මටිකතේරුම් ගන්නමාර. හැඒට සති හා යෝ නිස්ෝමනසි කාරයවොන් ඒ නැතු යන්න බහ. ද මෙච්චර වෙලාවක් මේ විභාග කරපු ධර්ම කොහමද දැකගන්න කොහමද දැනගන්න. ධර්මතා දෙක් ඕන දැනැද මොකදද සතිහායෝ නිසමනසි කාරය. ඒදකින් තොරෝ දැනගන්න පුළුවන්ද දැක ග්ඩ පුුවන්ද. එන බුදුරජාණන් වහන්ේ දේශනා කළ හරිද නිවැරිදිද? සතිහායෝනි සොමනසිකාරය ප්‍රෘතිාන පුච්චල ආර්ය පුච්චලේ බොඩ පත් කරන්නේ සතිහායෝනි සොමන සිකාරය ඒ දෙක ධර්මතා දෙකන තිබේ සමතහා විපස්සනා දෙක නාමරූප දෙකේ එනිවැරදි අවබෝධය අවිද්‍යාතෘෂනා ප්‍රහාාණය පෘථ්‍යාන පුච්චලය ආරය පුච්චලේ බොඩ පත් කරනවා මයි නැද්ද අදේ ධර්මදේශන අවසන් කරන දෙ